ඉතින් මේ පුද්ගලයා අද වාහන 39ක අවභාවිතය කරලා ඉන්ධන දීලා පවුලේ අයට, පවුලේ ඥාතීන්ට, චෙහෙන්චයියලාට, මාධ්‍යවේදීන්ට, තමුන්නාසලට විශාල ගෞරවයක් මාධ්‍යවේදී විතුරන්ට. මොකද මේ සියලු මාධ්‍යවේදීන් ගැන නෙමෙයි මම මේ කියන්නේ. මං කියන්නේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් කියන ලංකාදීපේ මාධ්‍යවේදියා සහ අපේ මිතුරු ප්‍රසාද් මංජුල කියන මව්බිමේ මාධ්‍යවේදියා. මේ අය අරගෙන තියෙනවා කියලා විවිධ වාසි දැන් මේ බී වාර්තාවල තියෙනවා. ඉතින් මොකද කිව්වේ? එතකොට ඒ වාර්තාවල තියෙනවා. ඉතින් මම කියන්නේ අද මේ විමල් වීරවංශ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන් ශීවරජාරින් රසක් මේ වාහන අරන් තියෙනවා. අපි දැක්කා ප්‍රථම වතාවට මෙවැනි අපරාධකරුවෝ FCID එකෙන් එළියට එද්දි ගරුතර බෙංගමුවේ නාලක ස්වාමින්වහන්සේ ඇතුළු කවුද අනිත් ස්වාමින්වහන්සේ? ඉත්තායකන්දේ සද්ධාතිස්ස ස්වාමින්වහන්සේ වාහන කියක් කරන් තියෙනවා, 6ක් වගේ අරන් තියෙනවා. ඉතින් මේ අය අද කඩේ යන්නේ නිකන් බැලුවොත් අපරාධකරුවන් FCID එකෙන් එළියට එද්දි මේ අය පිරිත් කියලා පිරිත් නූල් ගැට ගහනවා. ඉතින් මේක ගරුතර මහ බුදුරාන් වහන්සේටම කරපු අපහාසයක්. උන්වහන්සේ කියලා නැහැ මේ වගේ අපරාධකරුවන් ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඒක සාසනයට කරන අපහාසයක් ලෙස මම දකිනවා. මේ මම දෙන වාහන එපයි කියනවා මේ පුද්ගලයා වාහන 39ක් එක්ක මේ දීලා තියෙන විමල් වීරවංශගේ අක්කවණ සුමනාවති වීරවංශගේ බාලපුතාවන රිද්ම විභූති වීරවංශට මේ අය මේ දැන් බාන්න මේගොල්ලන්ගේ නම ගම්ලත්. දැන් මෙයා අක්කගේ නමුත් වෙනස් කරගෙන අක්කගේ නම සුමනාවති වීරවංශ, පුතාගේ නම රිද්ම විමුක්ති වීරවංශ. අක්කගේ පුතාලගේ නම් වෙනස් කරගෙන, උපැන්න සහතිකය වෙනස් කරගෙන, වයස වෙනස් කරගෙන, පාස්පෝට් හදාගෙන. ඉතින් මෙවැනි පුද්ගලයෝ කොහොමද ජනතාවට සේවය කරන්නේ?